හොඳයි මේ අද වීඩියෝ එක කරන්න හිතුවේ පේසවල ගොඩක් අඩිය ට්‍රාන්සැක්ෂන් ප්‍රශ්න ඇවිල්ලා තිබුණා. ඉතින් මබලේ මේ ට්‍රාන්සැක්ෂන් වලට ගන්න මේ ප්‍රශ්න වලට ගන්න පුළුවන් සොලියුෂන් කීපයක් ඔයාලට කියන්න. පළවෙනිම ප්‍රශ්නේ තමයි ගොඩක් කට්ටිය ළඟ තියෙන්නේ මේ කාඩ් එක බැංක් එකේ ඉන්ස්ටන්ට් දෙන කාඩ් එක. ඒ කියන්නේ කාඩ් බැංක් එකට ගියාට පස්සේ එවලම කවුන්ට් එක හදලා දෙන කාඩ් එක තමයි තියෙන්නේ. මේකෙන් ට්‍රාන්සක්ෂන් කරද්දි 50%කට විතර ට්‍රාන්සක්ෂන් බ්ලොක් වෙලා තිබුණා. මොකද මේ ඒකට හේතු කීපයක් තියෙනවා. ෆේස් එකේ සිකියුරිටි එක වැඩි ඒ නිසා අපි කාඩ් එක වෙරිෆයි කරන්න ඕනි. ඉතින් සමහරක් කට්ටියට හරියා සමහරක් කට්ටියට එතන හරියට කරන්න උන්නේ නැහැ. මොකද කාඩ් නේම් එක හැම ගොඩක් කට්ටියක වෙනස්. අපි දන්නවා අපි ෆස්ට් නේම් ලාස්ට් නේම් යූස් කරන විදිහ නෙවෙයි USA වල හැම යූස් කරන්නේ. අපි කාඩ් එකේම හදද්දි ඒව හරියට ෆිල් කරේ නැතුනොත් ඒ ප්‍රශ්න වෙනවා. එහෙම සමහරලාට ෆිල් කරත් ප්‍රශ්න කීපයක් ආවා. ඒ නිසා මම බැලුවේ හරියටම මේ වීඩියෝ එක කරන්න කොහොමද ඊළඟට කරන්න කියලා. ඔයාලගේ ඊළඟ ස්ටෙප් ටික ඔන්ලයින් මාකටිං කරන්න ඔයාලා හිතාගෙන ඉන්න නම් මුලින්ම කරන්න ගිහිල්ලා බැංක් එකට ගිහිල්ලා ඔයාලා ඉන්ස්ටන්ට් කාඩ් එකක් ඉල්ලන්නේ නැතුව ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් කරන්න පුළුවන් නම ප්‍රින්ට් කරපු කාඩ් එකක් අනිවාර්යෙන් ගන්න. ඒක තමයි පළවෙනි දේ. නම ප්‍රින්ට් කරපු කාඩ් එකක් අනිවාර්යෙන් ඕනි. එතකොට ප්‍රශ්නයක් ඇති වුණ කෙනෙක් නම් පේසා වලින් පේමෙන්ට් කරද්දී යාලා අනිවාර්යෙන් නම ප්‍රින්ට් කරපු ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න. ඒකට සතියක් ඇයි ඔයාලට කල් ප්‍රශ්නයක් නැතුව මේ වැඩේ කරගන්න පුළුවන්. ඒක ඉස්සරහටත් වැදගත්. ඊළඟට තමයි මම මේ එරර්ස් ගැන කතා කරන්න ගියේ ඉන්ටර්ෂනල් ට්‍රාන්සැක්ෂන් කියලා. හොම මොකක් හරි එරර් එකක් ආවොත් ඔයාලා කෙලිම කාඩ් සෙන්ඩ කතා කරලා අහන්න කාඩ් එක ඇක්ටිව්ද කියලා. එයාලා ඇක්ටිව් කියලා කිව්වොත් එයාලගෙන් අහන්න පේමෙන්ට් එකක් කරලා තියෙනවද කියලා. එතකොට පේමෙන්ට් එකක් මොකුත් එහෙම ට්‍රයි එකක්වත් නැහැ කියලා කිව්වොත් තාම කාඩ් එක ඇක්ටිව් වෙලා නැහැ. ඒ කියන්නේ ඔයාලා ගත්ත දවසේම කාඩ් එක දාලා වැඩේ කරන්න ගියොත් ඒ වැඩේ ගොඩක් වෙලාවට වෙනවා. ඒ වගේම තමයි කාඩ් එක ගත්ත ගමන් ATM එකකට දාලා පොඩ්ඩක් ඔයාලා මේ නිකන් හරි බැලන්ස් එක හරි බලන්න. නැත්තම් කාඩ් එක ඇක්ටිව් වෙන්නේ නැහැ. එහෙම හදිසියේ ඔයාලා ATM එකකට දාන්න මෙච්චර කාලෙට දාලා නැත්තම් කාඩ් සෙන්ඩ කතා කරලා කෝල් එකක් දීලා කියන්නේ ඉන්ටර්නැෂනල් ට්‍රාන්සැක්ෂන් ඇක්ටිව් කරගන්න ඕනි කියලා. එතකොට එයාලා ප්‍රශ්නයක් නැතුව ඇක්ටිව් කරලා දෙනවා. ඒත් ප්‍රශ්නයක් වුණොත් ඔයාලා මේ අනිවාර්යෙන් ප්‍රින්ට් නේම් ප්‍රින්ට් ප්‍රින්ට් කර නම ප්‍රින්ට් කරලා දෙන කාඩ් එකට යන්න. ඊළඟට එරර් කෝඩ් 236 හැමෝටම ඇවිල් ගොඩාක් කට්ටියට ඇවිල්ලා තිබ්බා. එහෙම එරර් එකක් ආවොත් ඔයාලා ආපහු ට්‍රයි කරන්න එපා. ඩිපොසිට් කරන්න තියෙන හොඳම දේ පැය 24ක් ඉවසන්න. පැය 24ක් ඉවසලා ආපහු ට්‍රයි කරන්න. ඒත් ඊට පස්සේ වෙන වෙන මොන හරි එරර්ස් එනවනම් ගොඩක් වෙලාවට කාඩ් එකේ වෙරිෆිකේෂන් වැලිඩේට් කේස් එක තමයි එන්නේ. ඒ නිසා වෙරිෆයි කරනකම් ඔයාලට කාඩ් එක යූස් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා තමයි දැන් හොඳම තීරණේ නේම් ප්‍රින්ට් නම ප්‍රින්ට් කරලා දෙන කාඩ් එකකට යන්න. ඊළඟට මොකක් හරි ඊළඟ කන්ටැක්ට් සපෝට් කියලා ආවොත් එයාලට පොඩ්ඩක් සබ් ඔයාලා මෙතනින් මේ පේසයිගේ මේ මෙතනින් සපෝට් කියන තැනට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාලගේ රේක සබ්මිට් කරන්න. මෙතන සබ්මිට් ටිකට් දෙන්න ඕනනම් මෙතන සබ්මිට් ටිකට් දෙන්න මේ හරියෙන්. නැත්තම් මෙතන ඔන්ලයින් චැට් සමහරක් වෙලාවට අවේලබල් තියෙනවා. සමහරක් වෙලාවට ඔන්ලයින් චැට් දෙනවා. දැන් ඔව් මේ වෙලාවේ නැහැ මං හිතන්නේ. ඔයාලා බලන්න මේ ටයිම් එක මං හිතන්නේ පේසවල මේ ඔන්ලයින් චැට් දෙන්න නැතුව ඇති. ඒට හැම වෙලේම දෙන්නේ නැහැ. සමහර ටයිම් එකට විතරයි දෙන්නේ. ඉතින් ඔයාලට කරන්න දෙන්නේ සබ්මිට් ටිකට් ගිහිල්ලා ප්‍රශ්න නැතුව ඔයාලගේ මේ ප්‍රශ්නේ මොකක්ද කියලා මෙතන අහනවා. මේ ගොඩක් වෙලාවට මනි සපෝට් තමයි අපි යන්නේ. මෙතන ගිහිල්ලා ඇඩ් ෆන්ඩ් එහෙම නැත්නම් ඇඩ් ෆන්ඩ් ඉන්කවරි කියන එකට ගිහිල්ලා නෙක්ස්ට් දෙන්න. ඊට පස්සේ ඔයාලගේ විස්තර හයි මේ විදිහට ඔයාලගේ ෆස්ට් නේම් ලාස්ට් නේම් ඊමේල් ඇඩ්‍රස් එක මේක මෙහෙම තියන්න. බර්ත්ඩේ ඊළඟට ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කියන්නේ මෙතන ඔයාලා ඉන්ටර්නෙට් දා යන්නේ මොකෙන්ද මොබිටෙල් ඩයලොග් ටෙලිකොම් ඔන්න ඔය මොකක් හරි ඒ කම්පැනිගේ නම තමයි අහන්නේ. ඒක දෙන්න මෙතන සබ්ජෙක්ට් එකට මොකක් හරි දෙන්න ක්‍රෙඩිට් කාඩ් ප්‍රොබ්ලම් මොකක් හරි එකක් එහෙම දීලා මෙතන ඔයාලගේ ප්‍රශ්නය මෙතන එක්ස්ප්ලේන් කරන්න. ඊට පස්සේ සබ්මිට් කරන්න මේ කෝඩ් එක මෙතන තියෙන කෝඩ් එක මෙතනත් ගහලා ඒ විදිහට තමයි පේසක් සපෝට් කන්ටැක්ට් කරගන්න. ඉතින් මේ වෙරිෆයි කර ඊළඟ විශේෂයෙන්ම කියන්න ඕනේ ගොඩක් කට්ටි තව කට්ටියට ප්‍රශ්න තියෙනවා. ඔයාලා කාඩ් එකේ බැලන්ස් එක බිංදුවට වෙන්නම ගණන් හදලා ඩොලර්ස් වලින් ගන්න හදන්න එපා. ඔයාලා හරියනම කාඩ් එකේ රුපියල් 1000ක්වත් ඉතුරු වෙන්න තියලා මේ ගණන් හදලා ගන්න USD වලින්. USD වලින් ගණන් හදද්දි ගොඩක් කට්ටිය මේ Google rate එක බලනවා. ඒක බලන්න එපා.
මේ බෑංකගේ වෙබ්සයිට් එක රේට් එක බලන්න. එහෙම නැත්නම් ආර්ජන්ට කතා කරලා ඒ දවසට යන USD රේට් එක අහලා මේ කරන්න කාඩ් එක බැලන්ස් එකකුත් ඉතිරි වෙන විදිහට. ඊළඟට කියන්න ඕනි මේ ලොකේෂන් එක වෙනස් ප්‍රශ්න තියෙන ගොඩක් කට්ටියට. ගොඩක් කට්ටිය වෙන රටක ඉඳන් ලංකාවේ කාඩ් එකක් යූස් කරන්න ගියොත් එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා ලංකාවේ ගෙනෙට්ට ඔයාලා විස්තර ඒවලා, වෙන රටක ඉන්න කෙනෙක් නම් ලංකාවේ ගෙනෙට්ට විස්තර ඒවලා අයාලට එයාලා ට්‍රාන්සක්ෂන් එක කරන්න, නැත්නම් කාඩ් එකේ බ්ලොක් වෙනවා. ගොඩක් කියලාට ට්‍රාන්සක්ෂන් එක හරියටම කාඩ් එක තිබුණත් ට්‍රාන්ස් සල්ලිත් කැපිලා පෙන්ඩිං වෙන්න ඉඩ තියෙනවා. කාඩ් එකෙන් සල්ලිත් කැපිලා ඒ දවස් දෙක තුනක් යනවා, ඊට පස්සේ කාඩ් එක වෙරිෆයි කරන්නත් ඕනේ, එහෙම ප්‍රශ්න වෙනවා. ඒ නිසා හොඳම දේ ඔයාලා ට්‍රාන්සක්ෂන් එක කරන්න කලින් අර ලංකාවේ විදියට හැදුවන ලංකාව කෙනෙක් විදියටම ට්‍රාන්සක්ෂන් එක කරන්න ලංකාව කෙනෙක්ට දීලා. ඊළඟට ඊළඟට අපි ඊළඟට කතා කරමු. ඊළඟ දවසේ අපි මම තව වීඩියෝ එකක් දාන්න කාඩ් එක කොහොමද වැලිඩේට් කරන්න කියලා, වෙරිෆයි කරන්න කියලා. ඒක පොඩ්ඩක් කල් ගියොත් එහෙම ඔයාලා දැනට ඔයාලා කාඩ් නැති කට්ටිය නම ප්‍රින්ට් කරපු ඒගොල්ලෝ කාඩ් හදාගන්න පේසා ප්‍රශ්න හැම එකක්ම විසඳ ගන්න පුළුවන් නේම් ප්‍රින්ටර් එකකට ගියා නම්. ඒ වගේම තමයි කියන්න ඕනේ 10 minutes pay වලට තාම සයින් වෙලා නැති කට්ටිය සයින් අප් වෙලා නැති කට්ටිය මේකට ජොයින් වෙන්න දැම්ම මේ ඔපචුනිටි එක මිස් කරගන්න එපා. හොඳ ලර්න් කරන දෙන අවස්ථාවක්. ඉතින් ඔයාලට හොඳ චාන්ස් එකක් තියෙනවා හොඳ ඉන්කම් එකකට යන්න. මගේ ඇඩ් පැක් ඒර්නිංගස් මේ ගාන දැනට තියෙනවා. තාම මේක කිසිම ප්‍රශ්නයක් නැතුව දුර සයිට් එකක් නිසා ඔයාලා දිගටම කරන්න 10x pay. මම ඊළඟට වීඩියෝ එකේදී පේසා වෙරිෆයි කරන විදිය දාන්න, බැංක අකවුන්ට් එකට සල්ලි ගන්න කොහොමද කියලා දාන්න, කාඩ් එක ඔඩර් කරන විදිය දාන්න, මේ හැම එකම ඊළඟ වීඩියෝ එකේදී මම දාන්නම්. ඔයාලා මගේ චැනල් එකට මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න, ගොඩක් කට්ටිය මිස් කරගන්නේ නිසා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලා 10x pay වල සයින් අප් වෙද්දී මෙතන ස්පොන්සර් ඊටස්ක කියලා තියෙන්නම ඕනි. තියෙනවද කියලා බලන්න ඊටස්ක වෙන්න ඕනේ අනිවාර්යෙන්. මේ මෙතන මෙම්බර් ID එක 4575 වෙන්නත් ඕනි. හදිසිය වෙන එකක් මොකක් හරි දෙනවා නම් ඔයාලා මගේ රෙෆරල් වෙන්න කැමති නම් මෙතන චේන්ජ් දෙන්න. චේන්ජ් දීලා ඊටස්ක හරි 4575 හරි දෙකෙන් එකක් ටයිප් කරන්න. ඊට පස්සේ චේන්ජ් දුන්නම් මේ විදිහට පෙන්නුවොත් හරි ස්පොන්සර්. ඊළඟට කියන්න ඕනි මේ ස්පොන්සර් කොයි වෙලාවත් වෙනස් කරන්න බෑ ඔයාලට රෙජිස්ටර් වුණොත්. ගොඩක් කට්ටිය සමහරක් අය 10x pay විදියට රෙජිස්ටර් වෙනවා. එහෙම කට්ටිය එහෙම කරන්න පුළුවන් තරම් රෙෆරල් ලින්ක් එකකින් යන්න බලන්න. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මගේ account එකෙන් කවුරුරි ඩොලර් 200ට වඩා රෙෆරල් කවුරුරි ඩොලර්ස් 200ට වඩා දාලා යනවා නම් රෙජිස්ටර් වෙන්න කැමති නම් එයාලට රෙෆරල් කමිෂන් මට එන 10% කමිෂන් එක මම ආපහු ඔයාලට දෙනවා. ඉතින් මගේ රෙෆරල් එන්න මම සපෝට් එකක් දෙන්න, ගොඩක් සපෝට් දෙනවා මේ වෙනම රෙෆරල්ලට සපෝට් එක දෙනවා. ඉතින් රෙෆරල් ඉදිරියට ජොයින් වෙන්න මම ඉස්සරහට මම Facebook group එකක් හදනවා මේ හැමෝටම. මේ එතකොට ඒකේ ඔයාලගේ මේ ඐඩියාස් ප්‍රශ්න හැම එකම ෂෙයා කරගන්න පුළුවන්. ඊළඟට කියන්න ඕනේ අනිවාර්යෙන් channel එකට subscribe කරන්න. ඔයාලා රෙෆරල් ලින්ක් එක ඔයාලා ළඟ නැත්තම් මෙතන යට මම වීඩියෝ එකේ යට ආ රෙෆරල් ලින්ක් එක තියෙයි, එතන ක්ලික් කරලා යන්න. මගේ Facebook ලින්ක් එකත් මම එතන දාලා දෙනවා, මගේ ෆෝන් නම්බර් එකත් දාලා දෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කෝල් එකක් දීලා ඕන වෙලාවක අහන්න, කිසිම ප්‍රශ්නයක් නැහැ. බිසි නැති වෙලාවක අද ශාන්ස කරන දුරොත් අපව ගන්න, බිසි නැති වෙලාවක නම් ආන්ස කරනවා. ඔයාලට මොනවා හරි 10x pay ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒත් අහන්න, කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් channel එකට subscribe කරන්න, මොකද ඉස්සරහට එන videos ඔයාලට බලන්න පුළුවන්. ටග් ගාලා ඔයාලගේ මේ YouTube ගිය ගමන් ඔයාලා ටග් ගාලා පෙන්නයි මේ මේ වීඩියෝ එක රිලීස් කරපු ගමන් subscribe කරොත්. ඒ නිසා අනිවාර්යෙන් subscribe කරන්න channel එකට. මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලා හම්බෙන්නම්. එතකන් 10x pay පටන් ගන්න නැති කට්ටිය මගේ අනිත් videos ටික බලලා 10x pay වලට දැම්ම පුළුවන් තරම් ඉක්මනටම join වෙන්න. මොකද කල් ගන්න එපා, හොඳ opportunities miss කරගන්න එපා. ඩොලර් 100කින් වුණත් ඔයාලා පටන්ගෙන හොඳට ඉන්කම් එකට යන්න. තව දෙයක් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම හිටියේ මේ වීඩියෝ එකේදී. මේ තියෙන්නේ 10x pay වල ඔයාලා ඩොලර් 500ක් ඉන්වෙස්ට් කරපු කෙනෙක්ට කොච්චර ඉන්වෙස්ට්මන්ට් එකකට යන්න පුළුවන්ද කියලා. මාස දෙකකින් මෙන්න මේ ගානට 162 වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් යන්න පුළුවන්. මේ ඉන්ට්‍රස්ට් එකකට යන්න පුළුවන් ඩොලර් 500ක් වගේ ඉන්වෙස්ට් කරලා. මේක ඇත්තරම ලොකු chance එකක්. මාස දෙකකින් ඊට පස්සේ නවත්තලා වඩා ඔය ගානේ ගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ.
මේ වගේ චාන්ස් මිස් කරගන්න එපා. මම මේ ඩ්‍රාෆ්ට් එක මම ගත්තේ satsairo.lk වෙබ්සයිට් එකේ. ඉතින් ඔයාලට ඒ satsairo.lk කියන වෙබ්සයිට් එකේ ගිහිල්ලා විස්තර බලන්න පුළුවන්. ඒ වගේම තමයි sarusara.com කියන වෙබ්සයිට් එකේ විස්තර බලන්න පුළුවන්. සෑහෙන දේවල් තියෙනවා, ඉගෙන ගන්න පුළුවන්. ඉතින් තව ඔයාලට විස්තර ඉස්සරහට ගෙන්නම්. දැනට ජොයින් වෙලා නැති කට්ටිය ජොයින් වෙන්න, මොනවා හරි ප්‍රශ්න තිබුණොත් මට මගෙන් අහන්න. මේ මේක කමෙන්ට් කරන්න, YouTube වීඩියෝ එකට අනිවාර්යෙන් channel එක subscribe කරන්න. මම ඊළඟ වීඩියෝ එකේදී ඊළඟ වීඩියෝ එක ඉක්මනට දාන්න. එතකන් ඔයාලට ඔය attendance පේ ජොයින් වුනේ නැති කට්ටිය ජොයින් වෙන්න.